සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධීන රූප වහිනේ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් අදත් මුලින්ම අවධානය යොමු පුවත්සිරස් සැලවෙත මනාපය සොයා යෑම අවදානම් නිසා මනාපේ අංක දැන්ම එපා පක්ෂ නියෝජිතයන් මැකෝගින් ඉල්ලයි පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට මෛත්‍රීත් රණිලුත් විත්ති කූඩුවට පැය 24 කදී 23ක් සුවය ලබද්දී රෝගීන් 9ක් හමුවේ කොරෝනා රෝගීන් ගණන 872ක් වේ කොළඹ ගම්පහ හැර අනෙක් දිස්ත්‍රික්වල ආසන ගණනට පෞද්ගලික බසයේ යන්නත් ජනතාවට හෙට සිට වරම් ඇමරිකාවේ 81,000කටත් වැඩිය මරු දකිද්දී කොරෝනාවේ දෙවන වටය ගැනත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම් දේශීය ප්‍රවෘත්ති මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වුණා. කොමිෂන් පත්‍රිකා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි සමාජිකයන් 3 දෙනෙකුගේ නියොත් මෙම කොමිෂන් සභාව රැස් වුණේ. දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. ඉදිරි මහ මැතිවරණයේ ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. महिंद देशप्रिय महतागे सभापति तीन्युत मेतिवरन कमिशन सभाव इदिरी महामेतिवरने संबंधेन करनु साकच्छा कला एहिदी सौख्य आरक्षित क्रमवेदमेन्म अपेक्षकिन सदहा मनाप अंक लबादीम आदि करनु रसक पिलिबंद साकच्छा उबवै वार्ता वाण्णे පාර්ලිමේන්තු මැතිවරණයේ ජූනි මාස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිමේතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කරන්නේ ඉල්ලා පාර්ශ්ව මහතාක් ගුණකල පෙත්සම ලබන 18 සහ 19 වන දිනවල සල්කා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ නියෝග කළා. එම පෙත්සම් සඳහා අතරමැදි පාර්ශ්වයන් වීමට අපේක්ෂා කරන පුද්ගලින්ට අද පසරු 3 දක්වා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලීම් කිරීමටද අවස්ථාව සලසා දී තිබුණා. මේ අතර තෙපල් ඡන්ද අයිදුම්පත් බාර දීතු කාලය අනිද්දා පසරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා. අයිදුම්පත් බාර ගැනීම අප්‍රේල් මාස 28 වනදාට යෙදී තිබුණද රට තුල පැවති ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් එම කටයුතු සිදු වුණේ නැහැ. ඉදිරි මැතිවරණයේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පසරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවා තිබුණා. එම සාකච්ඡාවට කෝ කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් දක්වුවා. निर्देश पदनम करीर्ण දැන් දේශපාලන පක්ෂ ගෙනල්ලා තමන් දේශපාලන පක්ෂවල අදහස් අහන්න තියෙන වෙලාවක් නෙමෙයි. ඇයි මේ මැතිවරණය ගැන තීන්දුව ගන්න නැත්තේ? මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාපිත බලයක් ලැබිලා තියෙනවා. ඊළඟට අපි ඇවිල්ලා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අංක 30 කාර්යාලයේ අවභාවිතා කරන එක. අපි දැක්ක ඊයේ බටහිර තානාපතිලා මේ කාර්යාලය ඇතුළට රිංගනවා. රිංගලා මේක ඇතුළේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරන්න හදන්නේ. බෙදුම්වාදී කණ්ඩායම් එක, ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් එක සන්දාන ගහපු සජිත් ප්‍රේමදාසලා අද රට කිනි තියන්න හදනවා. ඒකට මැදිහත් වෙන්නේ නැහැ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම හිටියේ මතය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකීම සඳහා හැකි ඉක්මනින් මැතිවරණ පැවැත්විය යුතුයි කියන මතය. අපිට මේ අවස්ථාවේ සුදුසුම ක්‍රමවේදයන් සොයාගෙන කෙසේ හෝ මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකීම වෙනුවෙන් මම හිතන්නේ ඒ අදහස වෙනුවෙන් අපිත් පෙනී සිටියා පක්ෂයක් හැටියට. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සැප්තැම්බර් 2 වනදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පාස්කු ඉරිදාසු දුබු මරාගෙන මැරෙන ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශ්ව කිහිපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම් සැප්තැම්බර් මාස 2, 3 සහ 4 යන දිනවල දී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව
කීපයකට එරෙහිවයි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ. මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට මීට පෙර නියම කර තිබුණා. කෙසේ වුවද බෝනික අලු විහාරයේ එස් තුරේ රාජා සහ ගාමිණී අමසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් අද කැඳවීමෙන් පසුවයි මෙසේ දින නියම කෙරුණේ. ඒ අනුව සැප්තැම්බර් 2 වනදා සිට දින 3ක් මුළුල්ලේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට සිදුවනවා. පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අද දින පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළේ ඇතැම් පෙත්සම්වලට අදාළව තම සේවාදායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවයි. ඒ අනුව එම පෙත්සම්වලට අදාළ නොතීසි වගතුරකරුවන්ට ලබන 22 දාට පෙර යැවීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. පෙත්සම්වලට එරෙහි විරෝධතා ජුනි මාස 16 වනදා බණ විට ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා ජූලි 16 වනදා ගොනු කරන ලෙසත් අදාළ පාර්ශ්ව වෙත නියෝග කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තිය සඳහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කර තිබුණා. අද දිනේ අලුතින් කොරෝනා රෝගීන් 9 දෙනෙකු හමු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 872ක් දක්වා ඉහළ ගියා. පැය 24ක කාලය තුල රෝගීන් 23 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. අපි මේ ගත කරමින් ඉන්නේ పూర్ව පශ්චාත් COVID-19 සමය. ඒ කියන්නේ මොකක්ද? තේරෙන විදිහට කියනවා නම් අපේ රට ඇතුලේ මේ COVID-19 කියන වෛරසය තාමත් තියෙනවා. හැබැයි අපි මේ වෛරසය ඉතාමත් හොඳින් පාලනය කරමින් ජයග්‍රහණයේ සීමාවට ලං වෙමින් ඉන්නවා. ඒ නිසා වගකීම තිබෙන්නේ අපේ අතේ. ඒ වගේම ඊයේ සහ අද ඇදිරි නීතිය ලිහිල් කිරීමත් එක්ක අපි දැක්කා මහා මාර්ගවලට ප්‍රවිෂ්ඨ වෙනකොට බොහෝ පිරිසක් ඉතාමත්ම නිවැරදි විදිහට සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරය. හැබැයි ඒ අතරේ කිසිම වගකීමක් නැතුව කටයුතු කර උදවියත් හිටියේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපේ කැමරා කාචයන්වල එවැනි අවස්ථා රසක් සටහන් කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම අපි නිරන්තරයෙන්ම හොඳින්ම මතක තබා ගත යුතු කාරණාවක් තමයි කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන ඔබේ ළඟම ඉන්න හිතවතා සතුව වුණත් මේ COVID-19 වෛරසය ඔහුගේ ශරීරය අභ්‍යන්තරයේ තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා කිසිම රෝග ලක්ෂණයක් නැහැ කියලා ඔබට මේ අවධානමෙන් මිදෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි වගකීමෙන් වැඩ කළ යුතු කාලයයි මේ උදා වෙලා තිබෙන්නේ. අපි සූදානම් අදත් අපේ රටේ තවත් තොරතුරු දකින්නට මේ විදිහට. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 872ක්. රෝගීන් 497 දිනකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 117 දිනකු පසුවනවා. රෝගීන් 366 දිනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඊයේ දිනේදීද PCR පරීක්ෂණ 1057ක් සිදු කර තිබෙනවා. අපි මේ දැන් ගත කරන්නේ పూర్ව පශ්චාත් COVID-19 සමය. COVID-19 සම්පූර්ණයෙන් ඉවත් නො වූ ඒ සඳහා ගමන් කරන කාල සීමාවක මේ අනුව තව දුරටත් ලෝකයේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඉතින් අපි ඉන්නේ අත වශයෙන්ම රට තවම පිටින් ඇතුළට වැසූ තත්වයක. අපි ඉදිරියට අපිට තියෙන අභියෝගය දැනට වැඩිය වැඩි කියලා කියන්න පුළුවන්. සමස්ත ජනතාව මේ ප්‍රශස්ත තත්වයන් පිළිපැදිය යුතුයි. කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලට පැමිණෙන්නේ නම් රෝගී දරුවා සමග එක් අයෙකු පමණක් පැමිණෙන ලෙස එම රෝහලේ අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටිනවා. සියලුම රෝගීන් මෙම රෝහලට පැමිණෙන්නේ නැතුව ආසන්නයේ තියෙන ප්‍රධාන රෝහලට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රතිකාර ලබා ගැනීමේදී ගොඩාක් දුර අයට ඒ වගේම දුරකථනය මගින් දැනුවට පස්සේ තැපැල් මාර්ගයෙන්ත් අපි මේ ඖෂධ ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. පොරොත්තු ලේකෙනින් සලකනු සඳහා පැමිණෙන රෝගීන් ඔවුන්ට අපි දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දුන්නට පස්සේ තමයි රෝහලට පැමිණෙන්න ඕන. ඇඳිරි නීතිය ලිහිල් කර හෝ ඇඳිරි නීතිය පවතිද්දී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමට ඉඩ ලබා දුන්නද ඇතැම් ස්ථානවල සෞඛ්‍ය උපදෙස් පිළිබඳ අවධානයක් යොමු නොකරන බැවින් සංඥා පූර්ව ක්‍රමයක් හඳුන්වා දීමට ක්‍රියා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. අත්ෝ දන්න සයින් බෝඩ් එකක් ඇවිදිනකොට ඒ ඩිස්ටන්ස් තියාගන්න ඕන ඒ තැන සම්බන්ධයෙන් කෙල ගැසීම දුරස්ථභාවය පවත්වා ගැනීම කොහොමද වාහනය කියන්නේ ත්‍රී වීල් එක කියන්නේ මේ වගේ සංඥා පූර්ව ක්‍රමවේදයක් රටට අනුගත කළ යුතුයි නව වශයෙන්. නිරෝධායනට ලක්කල කන්තලේ ප්‍රදේශයේ පවුල් 70ක් එම කටයුතු අද සාර්ථකව අවසන් කළා. එම පිරිස දින 21ක් පුරා නිරෝධායනය කර තිබෙනවා. ඉදහස් කරනවා. මම මියන් යන බයද නැහැ. හරි ඈ.
ගල්ල හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කළ 15 දිනක එම කටයුතු අවසන් කර නිවෙස් බලාපිටව ගියා. පූනානි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 50 දිනක අද සිය නිවෙස් බලාපිටත් කර හැරුණා. ඉන්දියාවේ මුම්බායි සිටි මෙරට සිසුන් පිරිසක් දිවිනට ගෙන්වා ගැනීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරුණා. එම කටයුතු සාර්ථකව අවසන් කළ පිරිසකුයි අද දිනේ මෙලෙස පිටව ගියේ. මිහින්තලේ නාවික හමුදා මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 70 දෙනෙක් එම කටයුතු අවසන් කිරීමෙන් පසුව අද පිටව ගියා. මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 137 දෙනෙක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. වන්නී ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පේ මඩුව යුද හමුදා කඳුරේ නිරෝධායනයට ලක් කළ තවත් පුද්ගලයන් 32 දෙනෙක් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැරුණා. පුත්තලම වයිකාල ප්‍රදේශයේ කොරෝනා වෛරසය වැළඳුණු එකම පවුලේ 7 දෙනාගෙන් අවසන් සමාජිකයාද සුවේ ලබා නිවෙස බලාපිටත්ව ගියා. පුත්තලම දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා ආසාදිතය අසුවාගෙනුනේ පසුගිය මාර්තු මාස මුල් සතියේදී. පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සෙම පටල සාම්පල ලබා ගැනීම පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදු කෙරුණා. කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යාංශයයි මෙය ක්‍රියාත්මක කළේ. නාචිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයන් 28 දෙනෙකු, ඩොල්ෆින් හෝටලයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයන් 11 දෙනෙකු සහ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 121 දෙනෙකු එම කටයුතු අවසන් කර නිවෙස් බලාපිටත්ව ගියා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන මධ්‍යස්ථානවලින් මේවන විට නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් 7515 දෙනෙකු එම කටයුතු සාර්ථකව අවසන් කර පිටව ගොස් තිබෙනවා. මධ්‍යස්ථාන 37ක පුද්ගලයන් 3701 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ජාත්‍යන්තරයේ තොරතුරු විපරම් කරමින් අපි මුලින්ම යන්නේ ඉන්දියාවට. අවුරුදු 40කට පස්සේ ඉන්දියාවේ කාබන් විමෝචනය ඉතාම අවම අගයකට පත් වෙලා තිබෙනවා කියලා එරට පරිසර විශ්ලේෂකයන් මේ වෙනකොට පෙන්වා දීලා තිබෙනවා. ඒ වගේම දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා එක් ආසාදිතයෙකුගෙන් තවත් 101 දිනකට මේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ ප්‍රවෘත්තියක්. ඒතරතුරුත් එක්ක දැන් අපි යමු ජාත්‍යන්තරයට. දෙවන වටේ වෛරස ව්‍යාප්තියක අවධානමක් පවතින මේ මොහොතේ වසාතැමීමේ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අතිශය සුපරීක්ෂාකාරී විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා නිවේදනය කරනවා. එහෙත් එය සංකීර්ණ හා බැරෑරුම් බවයි ඔහු සඳහන් කරන්නේ. අවධානම අවම කර ගැනීමට සෙමින් හා ස්ථාවර ලෙස නීති ලිහිල් කරන ලෙසයි රාජ්‍ය නායකයන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 42,81,745 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 15,41,322ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 288,024ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සීලම වැසියන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට චීන සෞඛ්‍ය අංශ සූදානම් වනවා. ඒ යටතේ පුද්ගලයන් මිලියන 11ක් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි. දින 10ක් ඇතුළත එම පරීක්ෂණ කටයුතු නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දවල මන්දිර සේවකයන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. එහි සේවකයන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි මෙම පියවරගෙන තිබෙන්නේ. ගත වූ පැය 24ට මරණ 1008ක් වාර්තා වීමත් සමග ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 81,000 ඉක්මවා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තවල වැඩ කටයුතු ආරම්භ වීමත් සමග ජනතාව තුළ තිබෙන නොසන්සුන්තාව හේතුවෙන් පනවා ඇති නීති රීති පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැති බව පෙනෙන්නට තිබෙනවා. ඉරිනස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාල සමාජිකයෙකුගේ වෛරසය ධනාත්මක බව වාර්තා වීමත් සමගම එහි කාර්ය මණ්ඩලයේ සහ ආණ්ඩුකාරවරයාද නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර තිබෙනවා. පියවරෙන් පියවර සීමාවන් සහිතව තම ප්‍රාන්තයේ වැඩ කටයුතු ආරම්භ කරන බව තමයි නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයාද ප්‍රකාශ කළේ. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් රෝහලේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් කොරෝනා රෝගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙන්ටිලේටර් යන්ත්‍රයක් ගිනි ගැනීම මෙයට හේතුව බවයි බලධාරීන් පවසන්නේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් දක්වන ලයිස්තුවේ රුසියාවට හිමිව ඇත්තේ 4 වන ස්ථානයයි. ඉතාලියෙන් වාර්තාවන අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව දහසකට අඩු බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. මාර්තු 10වනදායින් පසුව අසාධ්‍ය රෝගීන් අවම වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එරට රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,488ක්.
මීට සතියකට පමණ පෙර ඉතාලි විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ලැබුවා කොරෝනා ආසාදනයට එන්නතන් ඒ එන්නත දැන් තමත් සාර්ථක වෙලා තිබෙනවා එම එන්නත සෞඛ්‍ය ආරක්ෂක සභාවට යොමු කරලා තිබෙනවා ඒ අනුමැතිය ලබා ගැනීම සඳහා නුදුරු දිනෙදීම එම එන්නත එළිදැක්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා මීටත් පෙර ඉතාලි බලධාරීන් කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිජීවක විටමීනයක් සොයාගෙන ලැබුවා දකුණු කොරියාවේ සෝල් අගනුවරින් කොරෝනා ආසාදිතයන් 101 දෙනෙකු වාර්තාවෙමත් සමග දෙවන වටේ වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් බලධාරීන් අනුතුරු අඟවනවා ආසාදිතයෙකු රාත්‍රී සමාජ ශාලා කිහිපයකට ගොස් සිටීමත් සමගයි මෙම තත්ත්වය උද්ගතව තිබෙන්නේ ඒ හේතුවෙන් සෝල් අගනුවර පාසල් වසා දැමීමටද බලධාරීන් කටයුතු කළා කායවර්ධන මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමට බ්‍රසීල ජනාධිපතිවරයා පියවර ගත්තා ඒ හේතුවෙන් රට වසාදමීම මැදේ වුවද එම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවස්ථාව හිමිවනු ඇති මාස දෙකකට පසු ඉන්දියාවෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා එම සංඛ්‍යාව 4213ක් මේ අතර මාස දෙකකට පසුව දුරගමන් දුම්රිය දහවණය අද සිට ආරම්භ කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා පැය 3ක් ඇතුළත ප්‍රවේශ පත්‍ර 30000ක් අලෙවි වූ බවයි එරට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද ලෝක හෙද දිනය වෙදකම වගේම හෙදකමත් අහිංසක ජීවිතයක් බේරගන්න කොයි තරම් වටිනවද කියලා අපි හොඳ ආකාරවම දන්නවා කොවිඩ් 19 අපේ රටේ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වෙන් කරන්න තිබ්බ කාලය පවා කැප කරමින් අපේ රටේ අහිංසක ජීවිත බේරගන්න කැප වුණු හෙද හෙදියන් විශාල පිරිසක් අපේ පුංචි රටේ ඉන්නවා අපි ඔවුන්ට ස්තුතියි කියලා කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා ඉලක්කයක් ඇතිව වැඩ කළ හොත් රටේ ආර්ථිකය ගොඩනැංවීමට වැවිලි ක්ෂේත්‍රයට පුළුල් දායකත්වයක් ලබා දිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට රජයට හැකි වූ බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නා. ඉකොනොමි එක දැන් විවෘත කරනකොට වැවිලි ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත් අංශයක් වෙනවා මේකේ. දැන් අපි හැම ශාස්ත්‍රයේම කොහොමද අපි තියෙන මේ චැලෙන්ජ් එකට මුහුණ දෙන්නේ කියන එක විශේෂයෙන්ම අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකයේම ඉකොනොමි එක අසීරු තත්යකට පත් වෙනකොට අපේ ඉකොනොමික් මොඩල් එකත් වෙනස් කරගන්නට පහුගිය කාලෙම දිහා බැලුවම අනවශ්‍ය දේවල් පිටරටින් විශාල ප්‍රමාණයක් ගෙන්නලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම ශාස්ත්‍රයේ මේක අපි දේශීය ආර්ථික සලස්මකට ඉස්සරහට ගෙනියනකොට රැවිලි ශාස්ත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා මං හිතන්නේ මේකත් එක් දැන් තේ වගේව මං හිතන්නේ අපි තිබුණට වඩාත් හොඳට කරනවා මං හිතන්නේ මේ තියෙන ඩිමාන්ඩ් එක අනුව ඒ වගේම රැවිලි ශාස්ත්‍රයේ අපි හුඟක් නිග්ලෙක්ට් කරච්ච දේවල් තියෙනවා රජයේම ආයතන දිහා බැලුවොත් අපි තා පාඩු ලබනවා මේවා අනිවාර්යෙන්ම ලාභ ලබන්න යුතු දේවල් ඒ වගේ මේවා අපිට ලේසියෙන්ම දිනු කරන්නට පුළුවන් ඉක්මනින්ම ගම්මිරිස් වලට උනත් මේවාට වැලියු ඇඩිෂන් එකක් හරහා එක්ස්පෝට් කරනවා නම් අපිට මේකෙන් ආදායම වැඩි කරගන්නට පුළුවන් ඉතින් මේකට ફોකස් එකක් ඇතිව අපි ඉස්සරහට යන්නට ඕන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය හා පෞද්ගලික ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අවම සේවක පිරිසක් යොදා ගනිමින් එය ක්‍රියාවට නංවා ඇත්තේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීවයි. ඊයේ ආරම්භ වූ මෙම වැඩපිළිවෙලේ දෙවන දිනිය වූ අද රැකියාවට පැමිණි පිරිස් කටයුතු කළ ආකාරය හා ඔවුන් යලි තම නිවෙස් බලා පිටව ගිය අයුරු පිළිබඳ මේ වාර්තාව උමයංගනා දිසානායකගේ
කොළඹ සහ ගම්පහට ඇඳිරි නීතිය පවතිද්දී රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගිනියනු ලබන වැඩපිළිවෙල ඊයේ දිනේ සිට ක්‍රියාත්මක කරනු ලැබුවා. අද එහි දෙවන දිනයයි. ඒ අනුව අද දිනේදී තම සේවා ස්ථාන වලින් රාජකාරී සඳහා කැඳවනු ලැබූ සේවක මහතුන් අද උදෑසන රාජකාරී සඳහා වාර්තා කරනු ලැබුවා. මේ වන විට උන් රාජකාරී අවසන් කර තම නිවෙස් බලා පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ගමන් කරමින් සිටින අයරු අපට දැකගත හැකි වුණා. මේ කටයුතු සියල්ල සිදුවන්නේ නිරෝධායන නීතියට අනුකූලව ඊට ගරු කරමින්. රට ඉදිරියට ගෙන යනවාද වගකීම් සහගතව හැසිරෙනවාද යන්නත් ඒ වගේම වගකීම් විරහිතව කටයුතු කරලා පහුගිය මාස දෙක තුල වගේ රට ආපස්සට ගෙන යනවාද යන්න තීරණය වන්නේ අප විසින් සිදු කරගෙන යනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපායන් පිළිපැදීම හෝ පිළි නොපැදීම මත. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු මෙන්ම කාර්යාල නැවත ආරම්භ කිරීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සහ නිරෝධායන නීතිවලට අනුකූලව සිදු වුණා. තම ආයතනවල සෞඛ්‍ය ආරක්ෂණ සේවා ක්‍රියාත්මක වීම සතුටුදායක බවයි ජනතාව ප්‍රකාශ කළේ. තරම හොඳයි. ඉතින් කාදරන්නත් යනවා, ආරක්ෂාව තියනවා, හැමදේම තියෙනවා. අපිට දැන් අපිට රාජ්‍ය සේවකයන් හැටියට මේ වෙනකොට අපිට එන්න පහසුකම් තිබුණේ නැහැ. එනොත් දුම්රිය හරහා අපට මේ කොළඹට පැමිණීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවකයන් හැටියට කරන දේ මම හිතන්නේ ඉතාත්ම උසස් කාර්යයක් කියලා අපි සලකනවා. තම ආයතනවලට සේවා සැපීම සඳහා ගමන් කරන පිරිස් නිරෝධායන නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන අයුරුද දැක ගැනීමට ලැබුණා. ආයතනයට ඇතුළෙන්දී පස්සෙත් ඇතුළේ ක්‍රියාකාරීත්වයත් අතරම හොඳ විදියට පවතින කොරෝනා ව්‍යාප්තිය මැඩලන්න හොඳ වැඩපිළිවෙලක් කරගෙන තිබුණා. මේ අතර ඇතැම් බස් රථ නිරෝධායන නීති කඩ කරමින් ගමන් කරන අයුරුද දක්නට ලැබුණා. මේ දින දෙක තුලදී ඔබ ආරක්ෂා කරගත් වගකීම් සහගතභාවය ලබන සතියේදීත් මේ නිදිරියටත් ඔබ ආරක්ෂා කරගනී කියලා අපි විශ්වාස කරනවා. ඒසේ නොවුනොත් චීනයේ දකුණු කොරියාවේ වගේ දෙවන වරටත් කොරෝනා රැල්ලක් අපේ රට තුල නැවතත් හිස ඔසවාවි. වගකීම් සහගත මාධ්‍ය ආයතනයක් විදිහට අපි නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා. අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබේ රට, ඔබේ සමාජය, ඔබේ පවුල ආරක්ෂා වෙන විදිහට ඔබ කටයුතු කරන්න. ඒසේ නොවුනොත් ඔබේ ආදරණීයෙකුගේ වෙන්වීමකට ඔබටත් වග කියන්න සිදු වේවි. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික් කැර සෙසු දිස්ත්‍රික් වල ළංගම සහ පෞද්ගලික බස් රථ වල ආසන ගණනට මකීන් ප්‍රවාහණය සඳහා හෙට සිට අවසරය ලබා දී තිබෙනවා. එහිදී ප්‍රමුඛත්වය ලබා දෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා සඳහා වාර්තා කරන පිරිස් වෙනුවෙන් බවයි අමාත්‍ය මහින්දාමරවීර මහතා පවසන්නේ. බස් රථවල සීට් ගාන්ට ගෙනියෑම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට හෙට ඉඳලා සීට් ගාන්ට ගෙනියන්න පුළුවන්. ඒ වගේම දිස්ත්‍රික් මට්ටම තමයි තවමත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කියලා කිව්වා. ඊට එහා යන්න එපා කියන එක කිව්වා. දුම්රියේ දැනට යන අර බුකින් සිස්ටම් එක වෙනුවට මුදල් ගෙවල යන්න අවස්ථාව දෙන්න කියන එක පිළිබඳව කරපු ඉල්ලීමට ඒ එකඟතාවය තියෙනවා. දුම්රියේ යනකොට අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයට හෝ පෞද්ගලික අංශයට යෑම තහවුරු කිරීම අවශ්‍යයි. බස් එකේ පිටිපස්සෙන් නැගලා ඉස්සරහින් බහින්න කියන එක තමයි අපි එයාට කියන්නේ. රියදුරන්ට උපදෙස් ලබා දීලා තිනවා ප්‍රමාණවත් කාලයක් එයාට බස් එකට ගොඩ වෙන්නත් බහින්නත් ලබා දෙන්න කියලා. අර අනිත් ඒවා ස්පර්ශ කිරීමකින් තොරව මුඛ ආවරණයක් නැතුව බස් එකට කවුරුවත් නැග්ග ගන්නේ නැහැ. සෞඛ්‍ය නිර්දේශවලට අනුව මෙම තීරණය ගත් බවයි අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර බස් සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය මහින්දාමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළා. එක කණ්ඩායමක් කිව්වා ඉන්ධන සහන ආධාරයක් දෙනවා. තවත් අය කිව්වා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ගාස්තු සමහර ප්‍රවාහන සංගම් ඉදිරිපත් කරා ගාස්තු වගේ කහමාරක් වගේ ගෙවල යන්න අවසර දෙන්න කියලා. ඒ වගේම කිව්වා මේ මාස දෙක ඇතුළත බස් ධාවනය කරේ නැති නිසා රක්ෂණ සමාගම් වලට කිසිම ගෙවීමක් කරන්න සිද්ධ වුණේ නැහැ. ඒකට යම් සහනයක් ලබා දෙන්න කියලා. ඒක තමයි සාධාරණ ඉල්ලීමක්. ඉදිරිපත් කර සියලු යෝජනා පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. ඒ ලබා දෙන්න පුළුවන් සහයෝගයක් සහනයක් තියෙනවා නම් අපි ලබා දෙනවා. හෙද හෙදියන්ගේ සේවාව ලෝකයට අත්‍යවශ්‍යම මොහොතක ජාත්‍යන්තර හෙද දිනය අදට යෙදී තිබෙනවා. හෙද සේවයේ මාතාව යන විරුදාවලියලත් ෆ්ලොරෙන්ස් නයිටින්ගේල් මහත්මියගේ අදට යෙදී ඇති ජන්මදිනය මුල් කරගෙනමින්
සෑම වසරකම මැයි මස 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය සැමරෙනවා. එයාලා දෙයියෝ වගේ කියලා හිතෙනවා ඉතින් හැමෝගම රැකගන්න හින්දා ඒගොල්ලන් ජීවිතය ගැන මේ රිස්ක් එකක් අරගෙන මිල කරන්න බෑ මේ වෙලාවේ අපේ දරුවෙකුට වගේ අපි ආදරෙයි ඒගොල්ලන්ට වචන වලින් කියන්න බෑ ඇත්තටම මහගු සේවයක් කරනවා අපි වෙනින්නේ මාංශ වෙන්නේ ඇත්ත අපි ඒගොල්ලන් සදා ණය ගැතේ මින් පිට දෙවුවා ඇත්තටම තමන්ගේ රාජකාරිය දේව කාර්යයටත් වැඩිය උතුම් කොට සලකන ඔවුන් මේ මොහොතේදී රට වෙනුවෙන් තමන්ගේ යුතුකම හරියාකාරව ඉෂ්ට සිද්ධ කරනවා. ඒ නිසායි ඔවුන් අපිට සුවවිරුවන් වන්නේ. ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගා සිටුවීම සඳහා හෙදියන් ලෙස හඬ නගමු යන්න මෙවර හෙද දිනේ තේමාවයි. හෙද හා පෞල් සෞඛ්‍ය වර්ෂය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසර ප්‍රකාශයට පත් කර ඇත්තේ හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලොරන්ස් නයිටින්ගේල් මහත්මියගේ 200 වන ජන්මදිනය මෙම වසරට එදී තිබීම හේතු වෙනුයි. හෙදියක් වීම ගැන මට තියෙන ඇත්තටම ආඩම්බරයක්. මමත් දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් අද ජාත්‍යන්තර හෙද දිනය මගේ එකම ප්‍රාර්ථනාව මුළු රටම මුළු ලෝකෙටම ඉක්මනට මේ කොවිඩ් කියන වසංගතයෙන් සුවපත් වෙලා රාජකාරී මීට වඩා හොඳින් ඉෂ්ට සිද්ධ කරන්න ශක්තිය ධෛර්ය මුළු ලෝකෙම ඉන්න හෙදියන්ට ලැබේවා කියලා. මේක එක දවසක් විතරක් වුණාට මේක අපි සේවයේ සපයන්නේ 365 දවසෙම දිවා රැ නොබලා මේ මුළු ලෝකෙම ඉන්න සියලුම රෝගීන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ දුව පුතා දරුවා දවස් දෙක තුන ඇස් දෙකටවත් දැකපු නැති හෙද නිලධාරීන් පෙරෝහල්වල තවමත් සේවය කරනවා. තමන්ගේ සුවය ප්‍රාර්ථනා නොකරන ඔවුන් අපේ සුවේ ප්‍රාර්ථනා කරන්නේ අපේ හෙට දවස යහපත් කිරීම සඳහා. ලෝක හෙද දිනේ දවසේදී ලෝකයේ සියලුම හෙද හෙදියන්ගේ හෙට දවස යහපතක්ම වේවායි ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අප ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය කළමනාකරණයට අවශ්‍ය නිලධාරීන් පත් කිරීම ඉවත් කිරීම මෙන්ම ඒ සඳහා මුදල් වෙන් කර ගැනීම ජනාධිපතිවරයා සිදු කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව සහ නීත්‍යානුකූලව බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ පිළිබඳව විපක්ෂය නකන චෝදනා පදනම් විරහිත බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මාධ්‍ය හමුවට පැමිණ සංදර්ශන පවත්වනවා වෙනුවට විපක්ෂය කළ යුත්තේ එවැනි වරදක් තිබේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම බවයි මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ වුණේ. මෙම කරුණු පිළිබඳ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළ කර තිබුණා. ඊයේ දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ සාකච්ඡා කරන මැතිවරණ පැවැත්වීමට අදාළව මූලික අයිතිවාසිකම් පෙස්සමකට අදාළ කරුණු පිළිබඳ සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහෙම නැත්නම් අද දිනේ මැතිවරණ කොමිසම විසින් ගන්නා තීන්දුව පිළිබඳව රිට ආඥාවක් ඉල්ලනවා. අපිට දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා මැතිවරණ කොමිසමේ අද දවසේ දක්වන්නා වූ කරුණු පිළිබඳව ඊට පෙර දිනේ සුමන්තිරන් මන්ත්‍රීතුමා දන්නේ කොහොමද කියන එක පිළිබඳ. මැතිවරණ කොමිසමේ සමාජිකයන් හැසිරෙන ආකාරය. දැන් මේක අපිට විශාලම අර්බුදයක් බවට පත් වෙලා තිබෙන්නේ විශේෂයෙන් ඔබ දන්නවා රත්නජීවන් හූල් මැතිතුමා මේ කොමිසමේ එක් සමාජිකයෙ. ඔහු දෙමළ ජාතික සන්ධානයට 100%ක් පක්ෂෝ වැඩ කරන ක්‍රියාවලියක් දැන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන යනවා. ඒ විතරක් නෙමෙයි ඔහු ප්‍රකාශ කරනවා ලංකාවේ නීතිපති පිළිගන්න බෑ, ලංකාවේ පොලිස්පති පිළිගන්න බෑ, ලංකාවේ හමුදාපති පිළිගන්න බෑ. මේ විදියට දිගින් දිගටම යාපනයේ තියෙන පුවත්පත් සාකච්ඡා වලින් එතුමා මේ රටේ තියෙන මූලික රජය පිළි නොගන්නා තැනකට මේක තල්ලු කරමින් යනවා. ඇත්ත වශයෙන් ඒ බෙදුම් වාදයේ ඔහු වර්ධනය කරමින් ඉන්න තත්ත්වයක් තමයි අපි දකින්නේ. අද මැතිවරණ කොමිසම එතන අසරණ භාවයට පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණ කොමිසමෙන් අපි යනවා මැතිවරණ ප්‍රකාශය පත් කරාම පස්සේ නිලධාරීන් පත් කරන්න බෑ. මාරු කරන්නත් බෑ. ඊයේ අමාත්‍යංශලේ ගමරු ගානක් පත් කරා. කොහොමද මේ මැතිවරණ නීති කඩන්නේ?
ජාතික ව්‍යසනය පවතින අවස්ථාවකදී ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අතිගරු ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව අවශ්‍ය පුද්ගලයන් පත් කිරීමත් අවශ්‍ය පුද්ගලයන් ජනාධිපතිවරයාගේ අභිමැති අනුව වෙනස් කිරීමත් පිළිබඳ බලය රටේ විධායක ජනාධිපතිවරයාට තිබෙනවා. අමාත්‍යංශවල ලේකම්වරු කියන්නේ විශේෂිත ඇමතිවරු වගේ පත් කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම කියලා තියෙනවා රජයේ මූල්‍ය බලතලයේ මුදල් පාලනය තියෙන පාර්ලිමේන්තුව අපේ ආණ්ඩුව අප්‍රේල් 30 වෙනකන් අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ මුදල් වල අනුමැතිය දුන්නා. 30 න් පස්සේ අද යන්නේ රටේ ව්‍යවස්ථාවට විරුද්ධව රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ජනාධිපති ඒකාධිපති බලයක් පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන අවස්ථාවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල ලැබෙනවා. කවදාද පටන් ගන්නෙ කවදාද ඉවර වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන් යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව අවස්ථාවක මුදල් වෙන් කර නොමැත්තේ නම් කියන තත්ත්වය ඇති වෙන්නේ කවදාද? මැයි මාසේ පළවෙනිද? එහෙනම් ජනාධිපතිතුමාට මුදල් වෙන් කිරීමේ බලය ලැබෙන දිනය මැයි මාසේ පළවෙනි. කවදා අවසන් වෙන්නේ? අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක්, ඒ කියන්නේ කවදා හරි පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීම තියෙන දින. සහතික කරලා අපට පෙන්වන්න පුළුවන් මේ රටේ මූල්‍ය කළමනාකරණය අනාගෙන තියෙනවා රජය කොරෝනාවට කලින්. කොරෝනාවට කලින් මේ රටේ මූල්‍ය අර්බුදයකට जनाधिपत मूल्य बलतल බොරු චෝදනා නගණයක පමණයි ක්‍රියාත්මක කරන්නේ මේ රටේ අද තියෙන තත්වයෙන් ඉදිරියට යන්න කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා ඒගොල්ලන්ගේ කිසිම වැඩපිළිවෙලට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. කම්කරු ඉදිරියේදී වැඩර කැඳවීමේදී සෞඛ්‍ය අංශවලින් ඉදිරිපත් කළ තියෙනවා යම් කිසි ආකාරයක සේවා මුර ක්‍රමයකට කැඳවන්න කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඉදිරියට ගත්තොත් එමේ යම් ආයතනයක කම්කරු 100ක් ඉන්නවනම් ඒ 100න් 3කක් කැඳවනවා එක කාල පරිච්ඡේදයක ඊළඟ තව 3කක් කැඳවනවා මේ විදිහට කැඳවන්න කියලා. මොකද ඒක සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් තමයි ඒ යෝජනා ගෙනදෙන සහ අනිත් පැත්තෙන් කර්මාන්තශාලා පවත්වාගෙන යාම පැත්ත. ඒ නිසා කර්මාන්තශාලාවේ පැත්තනොත් සේවකයන්ගේ පැත්තනොත් සහ රටේ ආර්ථිකයේ පැත්තනොත් අපි හිතන එක යම්කිසි සාධනීය යෝජනාවක් සෞඛ්‍ය අංශවල ඉදිරිපත් කරපු. ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සේන එස් ද සිල්වා මහතා අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත වන විට මේ මහතා 73 වන වියෙහි පසු වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු මෙල්බර්න් නගරයේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. ජලජීවී වගාව පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ මහාචාර්ය සේන එස් ද සිල්වා මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස 1978 වසරේදී පළමු පත්වීම ලබා ගත්තා. එවන විට ඔහු 32 වියේ පසු වුණා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මත්ස්‍ය ජීවවිද්‍යා අධ්‍යන අංශයක් රුහුණු විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමටද මූලික වූයේ මහාචාර්ය සේන එස් ද සිල්වා මහතායි. තායිලන්තයේ පිහිටි ආසියා ශාන්තිකර කලාපයේ ජලජීවී මධ්‍යස්ථාන ජාලයේ සාමාන්‍ය අධිකාරීවරයා මෙන්ම ආසියා මත්ස්‍ය පෝෂණ ජාලයේ සම්බන්ධීකාරක යන තනතුරු දරූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද ඒ මහතායි. එමෙන්ම ඒ මහතා ජාත්‍යන්තර වශයෙන් ඇගීම් රසකටද පාත්‍ර වී තිබෙනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.